සුබ මධ්‍යනක ඔබ ස්වාධීන රූපහිනී දිවා ප්‍රවෘත්ති සමගින් මම චරිත දනංජය බමුණු හේන්ද්‍ර මම වත්සලා කුලසූරිය මුලින්ම අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත කොරෝනා වලට මුහුණ දෙන්න රජයේ රෝහල් 12ක් සීරුවෙන් කටුනායක පර්යන්තයට අමුත්තන් ඇතුළු කර ගැනීම తాවකාලිකව තහනම් සහරන් සමග අවිපුහුණුව ලැබූ 61 දෙනා තවදුරටත් රිමාන්ඩ් අසාර්ථක වූ උත්සාහය වෙනු කර වංචාව සිදු කරා තේ පිළිබඳව යට ගහන උත්සාහ කරා වෙනද වගේම යට ගහ ගන්න බැරි වුණා අෆ්ගනිස්තානයේදී ඇමරිකා යානය බිම හෙලීමේ වගකීම තලයිබාන් බාර ගනී කොරෝනා වෛරසය ආසාදනයේ උවකු මෙරටින් වාර්තා වීමත් සමග කඩිනමින් විශේෂ පියවරු රැසක් ගැනීමට කටයුතු කර තිබෙනවා වෛරසයට මුහුණ දීම සඳහා රෝහල් 12ක් සූදානම් කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධාරණය කරන්නේ කොරෝනා වෛරසය පිළිබඳ තොරතුරු දැන ගැනීම සඳහා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ 0.71.10.71.7 සහ ආපදා ඒකකයේ 0.113.07.10.73 යන අංක ඇමතිය හැකියි චීන ජාතිකින්ට වීසා නිකුත් කිරීමේදී විශේෂ ක්‍රියාමාර්ග හඳුන්වා දී ඇති අතර ගුවන් තුඩුපළට ඇතුළු වීමටද අවසර ලැබෙන්නේ ගුවන් මගින්ට පමණයි. කොරෝනා වෛරසය ආසියාතික සහ යුරෝපයේ රටවල් වල මෙන්ම ඇමරිකාව ඇතුළු රටවල් රැසක ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතිනවා. වෛරසය ආසාදනය වීම හේතුවෙන් චීනයේ මියගිය සංඛ්‍යාව 106 දක්වා ඉහළ ගොස් ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. ඊයේ දිනේදී පමණක් රෝගීන් 1700කට වැඩි සංඛ්‍යාවකට වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ අනුව චීනයේ පමණක් රෝගීන් 4300ක් පමණ වාර්තා වී තිබෙනවා. කොරෝනා වෛරසය ආසාදනය වූ චීන ජාතික කාන්තාවක පළමුවරට ඊයේ දිනේදී ශ්‍රී ලංකාවෙන් වාර්තා වුණා. ඒ සමග වෛරසයේ බෝවීම වැළැක්වීමට විශේෂ ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කළේ. ඒ සඳහා ජාතික බෝවන රෝග වෛද්‍ය විද්‍යායතනය රාගම ගම්පහ රත්නපුර බදුල්ල කරාපිටිය ඇතුළු රෝහල් 12ක් මේ සඳහා සූදානම් කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළා. සැක සහිත රෝගීන් දිවයිනේ යම් යම් ප්‍රදේශවල වුණොත් එහෙම ඒ අය සියල්ල කොළඹ IDH රෝහලට රැගෙන එන්නේ නැතුව අපේ පළාත්වල තියෙන තෘතීක සත්කාර සේවා ප්‍රධාන රෝහල්වල එහි එම සැක සහිත රෝගීන් සම්බන්ධයෙන් කටයුතු කිරීමත් කරනු ලබනවා. ඒ රෝහල්වලටත් අනිකුත් ස්ථානවලටත් අවශ්‍ය කරන ආරක්ෂිත ඇඳුම් මුඛ ආරක්ෂණ ඒ සියල්ල සැපයීමටත් කටයුතු කළා තියෙනවා. චීන ජාතිකයන් සඳහා වීසා නිකුත් කිරීමේදී නව නිර්ණායක හඳුන්වා දී තිබෙනවා. චීනයේ සිටි ශ්‍රී ලාංකික සිසුන් 204 දෙනෙකුට වැඩි පිරිසක් මේ වන විට මෙරටට පැමිණ තිබෙනවා. සෙසු පිරිසද ගෙන්වා ගැනීමට සියලු පියවර ගෙන ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරන්නේ. ප්‍රාන්ත තහනම ඉවත් කළ වහම වුහාන් ප්‍රාන්තයේ සිටින ශ්‍රී ලාංකික සිසුන්ද ගෙන්වා ගැනීම පිළිබඳව චීන රජය සමග සාකච්ඡා කළ බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ. මේ අතර කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපළට ඇතුළු වීම සඳහා ගුවන් මගීන්ට හැර ඔවුන්ගේ ඥාතීන්ට හෝ හිතවතුන්ට අවසර හිමිවන්නේ නැහැ. මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ස්වාධීන රූපවාහිනී 7 වෙනි පැය වැඩසටහනට එක් වෙමින් ප්‍රකාශ කළේ මත්පැන්වලට මෙම වෛරසය මර්ධනය කිරීමට හැකි බවට වෙන ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි. සෞඛ්‍ය නිවේදනවලට අනුව ක්‍රියාකරන ලෙසයි ඒ මහතා ඉල්ලා සිටියේ. පහුගිය දවස්වල පැතුණයි කියලා සමාජ ජාලවල කිව්වා අධික උෂ්ණත්වයක් තියෙන තැනක හිටියොත් මේ ලෙඩේ හැදෙන්නේ නැහැ කියලා. එහෙම නැත්නම් මේ මත්පැන් පානය කළොත් මේ ලෙඩේ සනීප වෙනවා කියලා. මේ මත්පැන් පානය කළා ලෙඩ සනීප වෙන එක ලෙඩක් හැකි මේ ලෝකේ කොහෙවත් හොයාගෙන නැහැ. එතකොට මේක ඇවිල්ලා යම් කිසි විදියකින් වැකදි මතයක් සමාජයට මේ මත්පැන් වෙළඳ ගන්න ඕන අයට මේක ප්‍රචලිත කරන්න ඕන අය වෙච්ච උවමනාවක් හින්දා මේ වගේ දේවල් ප්‍රචාරය කළා දන්නේත් නැහැ. ඉතින් ඒ වගේ හින්දා මෙන්න මේ වගේ මිස් ඉන්ෆෝමේෂන් වලින් රැවටෙන්නේ ඉතින් ඒ වගේම මේ පහුගිය දවස්වල වීඩියෝ ක්ලිප් එකක් අපි දැක්කා යනවා සමහර වෙලාවට මේ පාරේ ඉන්න ලෙඩු එක පාටම මේ බිමට කඩන් වැටෙනවා මේ ලෙඩේ හින්දා. නමුත් පිටත වාර්තා වෙලා තියෙන විදිහට නම් එහෙම රෝග ලක්ෂණයක් නැහැ හිටපු ගමන් බිමට කඩන් වැටෙන මේ රෝගේ එක හින්දා සමහරට ඒකත් මිස් ඉන්ෆෝමේෂන් එකක් වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් වලින් බය වෙන්න සහ රැකදි මත ඔස්සේ යන්න එපා. හැමතිස්සෙම රජය විසින් සෞඛ්‍ය ප්‍රවර්ධන ආයතනය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබා දෙන පණිවුඩ පිළිබඳ විශ්වාසය
මෙම වෛරසය හඳුනා ගැනීම සඳහා නව තාක්ෂණික හා රසායනාගාර පහසුකම් වලින් ශ්‍රී ලංකාව සමන්විත බව ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළා. නව කොරෝනා වෛරසය මේක අලුත් වෛරසයක්. ඒතොල මේ අලුත් වෛරසය හඳුනා ගැනීම සඳහා රසායනික පරීක්ෂණත් අලුතෙන් තම හැදුවේ. එතකොට ඒක සඳහා අවශ්‍ය ජානමය PCR කියන තාක්ෂණය යොදාගෙන අපි පිටවුවා. මේක මේ කලාපේ ලංකාවේ සහ පුණේ වල විතරයි මේ අවස්ථාවේදී මේ පරීක්ෂණ පාසුකම් තියෙන්නේ. එතකොට අපිට පුළුවන් වෙනවා ලංකාවේදීම මේක නව කොරෝනා වෛරස් රෝගයද නැද්ද කියන එක හඳුනා ගැනීම සඳහා. මේ වගේ ඉන්ෆ්ලුවෙන්සා රෝග ශ්වසන ආබාධ විශේෂයෙන්ම වැළඳෙන්නේ සහ එක මාරාන්තික වෙන්නේ කුඩා දරුවන්ට වැඩිහිටි වයසේ අයට ගර්භිණී මාතාවන්ට ඒ වගේම ප්‍රතිශක්තිය අඩු වෙන විදිහේ යම් වෙච්ච රෝගයක් තියෙන අයට උදාහරණයක් විදිහට දිය වැඩියාව එහෙම නැත්නම් නිදංගත වකුගඩු රෝග හෘද රෝග එහෙම නැත්නම් අවයව බද්ධ කිරීම වගේ දේවල් වලට යොමු වෙච්ච අය අන්න ඒ වගේ අයට තියෙන අවදානම වැඩි අන්න ඒ වගේ අය සාමාන්‍යයෙන් වෙන අයට වඩා සැලකිලිමත් සහ ප්‍රවේශම් වීම සිද්ධ වෙන්න ඕන. ඒ වගේම තමයි මේ රෝගින්ට ප්‍රතිකාර කරන එතකොට සෞඛ්‍යංශයේ ඉන්න සේවකයෝ මේ රෝගින් එක්ක නිතරම ගැටෙනවා. එතකොට ඒගොල්ලන්ට යම් කිසි විදියකින් වැඩි අවධානමක් තියෙන්න පුළුවන්. ඉතින් ඒක සඳහා සෞඛ්‍යංශයේ ඉන්න අය යම් කිසි විදියකින් ක්‍රියාමාර්ග ගන්නවා. ඒගොල්ලෝ රෝගින් එක්ක මුණ ගැහෙනකොට විශේෂිත මුඛාවරණ පැළඳීම, ඇස් වසන ගොගල්ස් හරීම නැත්නම් ෆේස් ෂීල්ඩ්ස් පාවිච්චි කිරීම, ග්ලව්ස්, බූට් කවර්ස්, ඒප්‍රන් පාවිච්චි කිරීම. අන්න ඒවා කරලා තමයි රෝගින් එක්ක ගැටෙන්නේ. ඒත් මේ රෝගින්ව වෙන් කරලා විශේෂිත කාමරවල තමයි අපි ප්‍රතිකාර කරන්නේ. එතකොට ඒ රෝහලේ ඉන්න අනිත් රෝගීන්ටවත් එහෙම නැත්නම් මේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයටවත් ඒක ක්‍රියාමාර්ග අනුගමනය කරන හින්දා මේ රෝගය වැළඳීමේ වැඩි අවස්ථාවක් මේ අවස්ථාවේදී නැහැ. ඒක සීමා කරලා තමයි තියෙන්නේ. මෙම වෛරසයේ පැතිරියාම වැළැක්වීම හා ඉන් ආරක්ෂා වීම පිළිබඳවද ඒ මහතා මෙහිදී දැනුවත් කළා. තමුන්ට මේ උණ හෙම්බිරිස්සාව, සෙම් ප්‍රතිශාව, කැස්ස ඒ වගේ දෙයක් තියෙනවා නම් ඒ වගේ අය තමුන්ගේ ගමන් බිමන් සීමා කරලා එක තැනකට වෙලා ඉන්න ඕන රෝගිය සනීප වෙනකල්. යම් කිසි විදියකින් එයාට ජනතාවත් එක්ක ගැටෙන්න සිද්ධ වෙනවා නම් එයාට තැනකට යන්න සිද්ධ වෙනවා නම් ඒ යන අවස්ථාවේදී අන්න ඒ රෝගී පුද්ගලයා මුඛාවරණයක් පැළඳීම හොඳයි. මොකද යාගෙන් කහිනකොට කිවිසනකොට එහෙම නැත්නම් යාගෙන් පිට වෙන විස බීජ අනිත් කෙනෙකුට යන එක අවම කිරීම සඳහා. ඒ වගේම තමයි ඒ වගේ කෙනෙක් කහිනකොට කිවිසුම් යනකොට තමුන්ගේ අතේ වැලමිට ප්‍රදේශයෙන් මේ විදියට මොහොනයි කටයි වහගන්නේ වැදගත් වෙනවා. එතකොට ඒ විස බීජය පැතිරෙන එක අපිට අඩු කරන්න පුළුවන්. එහෙම නැත්නම් ටිෂු එකක්, එහෙම නැත්නම් ලේන්සුවක් පාවිච්චි කරලා එයා ඒක සීමා කර ගන්න ඕනේ. එයා ටිෂු එකක් එහෙම පාවිච්චි කළා නම් ඒක පාවිච්චි කරපු ගහම ඒක බොහොම ආරක්ෂාකාරී විදියට ඉවත් කර ගන්න ඕන. ඊට පස්සේ මේ වගේ අය නිතරම තමුන්ගේ අත සබන් දාලා හෝදන්න ඕන. එහෙම නැත්නම් අර හෑන්ඩ් සැනිටයිසර්ස් කියලා තියෙනවා අතේ ගල්වන රසායන ද්‍රව්‍ය, ඒව ගල්වලා අත පිරිසුදු කර ගන්න ඕන. ඒ වගේම අපි නිතරම මූණ, නාහය, ඇස් දෙක අල්ලන එක අපි වළකින්න මෙන්න මේ විදිය ක්‍රියාමාර්ග ටික ගත්තාම අපිට පුළුවන් වෙනවා මේක අඩු කරගන්න. ඊළඟ එක තමයි යම් කිසි විදියකින් රෝග ලක්ෂණ පහළ වුණොත් අධික වුණ කැස් හෙම්බරිස් ප්‍රදේශම් ප්‍රතිශා වගේ આવොත් ඒක ඉක්මනටම වෛද්‍යවරයෙකුට ගිහිල්ලා වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ලබා ගන්න එක සුදුසු වෙනවා. මෙම වෛරසයේ පැතිරියාම වැළැක්වීමට රජයේ ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්ුණා. අපේ සෞඛ්‍ය සේවා ඉතාමත් ඉහළ මට්ටමක සෞඛ්‍ය සේවාවක් අපි තියෙන බව පිළිගන්න ඕන. මොකද විශේෂයෙන්ම බොවෙන රෝග සම්බන්ධයෙන් අපේ සෞඛ්‍ය සේවාව හොඳ පරීක්ෂාවෙන් ඉන්න සෞඛ්‍ය සේවාවක්. ඒ නිසා එයාට සාතිකයක් තියෙනවා. විශේෂයෙන්ම කටුනායක ගුවන්තොටුපළේදී මේ ස්කෑන් යන්ත්‍රය යොදාගෙන කරන පරීක්ෂණය සාර්ථකයි කියලා. ඒ නිසා ඔවුන් ඒ සඳහා සම්පූර්ණ කැපවීමක් කරන්න තීන්දුව කළා තියෙනවා. මේ වෛරසය පිළිබඳ විශාල බියක් ඇති කර යුතුත් නැහැ. දැන් පරීක්ෂා කරගෙන යනවා චීන ජාතිකයෙන් සේවය කරන ස්ථාන සහ ඔවුන් ගැවසෙන ස්ථාන. ඒ ස්ථානවලදී යමක් මතුවුනොත් මං හිතන්නේ ඒ පියවර රජයට ගන්න වෙයි. වෛරසය ශ්‍රී ලංකාව තුල පැතිරියාම වැළැක්වීමට ජනතාවගේ අවධානය අවශ්‍ය බවයි අද පැවති මාධ්‍ය හමුවකදී ආගමික නායකයින් පෙන්වා දුන්නේ. මේකේ තියෙන භයානකකම ගැන හිතනකොට ඒක සාමාන්‍ය දෙයක් නෙවෙයි. ශීඝ්‍රයෙන් පැතිරී යන්න පුළුවන්, ශීඝ්‍රයෙන් ජීවිත අහිමි වෙන්න පුළුවන් තරම් බරපතල දෙයක්. ඒ නිසා මේකට ජාති ස්වේදයක්, ආගම් ස්වේදයක්, කුලමල ස්වේදයක් මොනවත් නැහැ. පොදුවේ මේ රටවාසීන් වශයෙන් අපි කල්පනා කරන්න ඕන රටට එන අයත් ආරක්ෂා කරගෙන, රටේ ඉන්න අයත් ආරක්ෂා කරගෙන සියලු දෙනාගේම ආරක්ෂාව සලස ගන්නට ඕන කියලා. ඒක තමයි අවශ්‍යෙන්ම කළ යුතු දේ.
අපි ස්තුතිවන්ත වෙනවා රජයට මේ පිළිබඳව දැනටමත් විවිධ පියවර ගනිමින් සිටින බව පේනවා විශේෂ කමිටු පිහිටුවලා විශේෂ වැඩසටහන් සංවිධානය කරලා ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙල හොඳින් කරගෙන යනවා ඒක ඉතා වැදගත් එය තවත් ශක්තිමත්ව කරගෙන යාම හොඳයි කියලා අපි විශ්වාස කරනවා ඒ වගේම අපි මේ අවස්ථාවේදී ජනතාවගෙන් ඉල්ලා සිටිනවා ප්‍රමාණයට වඩා බය වෙන්න යන්න එපයි කියලා ජාති ආගම් ભેද ඒවා මොනවාක්වත් බලන්නේ නැතුව මේ වෙලාවේ රටේ සියලු දෙනාගේම උන්නතිය වෙනුවෙන් තමන්ට කරන්න පුළුවන් ඕනෑම දෙයක් තියනවා නම් ඒ හැමදේම කරන්න ඉදිරිපත් වෙන්න විශේෂයෙන්ම අපිට දැනුම් දීලා තියෙනවා දැන් මේ වෛරසය අසාධිත වෙච්ච එක කාන්තාවක් ඉන්නවා කියලා ඒ තැනැත්තියට දැන් ප්‍රතිකාර කරමින් සිටිනවා කියලා සංචාරයකට පැමිණ ලංකාවේ කීප පළකට ගිය නිසා අනිවාර්යයෙන්ම එයා සමග යම් ආකාරයක ගනුදෙනුවක් කරපු කීප දෙනෙක් ඇති ලාංකිකයොත් ඇති ඉතින් ඒ ඇයටත් ප්‍රතිකාර කිරීමට අවශ්‍ය නම් ප්‍රතිකාර කිරීම තුලින් මේක ඊට වඩා ව්‍යාප්ත වීම වළක්වා ගන්නට අපිට පුළුවන්කමක් ලැබෙනවා එක්සත් ජාතික පක්ෂයේ සියලු දෙනාම හවුල් වූ මහ බැංකු වංචාව යට ගැසීමට ඔවුන් උත්සාහ කළද එය අසාර්ථක වූ බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා එම පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා මේ බව ප්‍රකාශ කළේ ලෙනින් කියවමු යන මෙයින් කොළඹ පැවති සම්මන්ත්‍රණයකදී ගත එක්සත් ජාතික පක්ෂයට එල්ලෙච්ච ලොකුම චෝදනාවනේ ආණ්ඩුවට එල්ලෙච්ච ලොකුම චෝදනාවනේ බැඳුම් කර වංචාව ඒක ඇත්තනේ එක්සත් ජාතික පක්ෂයේ රයිලතුන් මහතාගේ සිට දායකත්වය සහිතව අවුජන මහින්දරන් මහ බැංකු අධිපති කරවලා බැඳුම් කර වංචාව සිදු කළා. තේ පිළිබඳව යට ගහන්න උත්සාහ කරා වෙනද වගේම උනත් යල ගහ ගන්න බැරි වුණා. මේ වංචාවට වැඩිපුරම තියාගේද ඕගලන් සල්ලි. අපේ රටේ පෞද්ගලික අංශයේ සේවකයන් තයිති සේවක අර්ථසාධක අරමුදල තමයි මේ පුරු ගාව තියෙන්නේ. ජාතික තවුජ් ජමාත් සංවිධානයේ එක්ව අවිපූර්ණව ලැබීමේ චෝදනාව අත්අඩංගුවටගත් 61 දිනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. නුවරඑළිය ජාතික තවුහිද් ජමාත් මූලස්ථානයේදී එහි නායක මොහමඩ් සහරාන් සමග මොවුන් අවිපුහුණුව ලැබූ බවටයි හෙළිවැත්තේ. සැකකරුවන් සියලු දෙනාම කාත්තන්කුඩිය ප්‍රදේශයේ පදිංචිකරුවන්. පාස්කු ප්‍රහාරයෙන් පසු සිදු කළ විමර්ශනවලින් අනතුරුවයි ඔවුන් අත්අඩංගුවට ගෙන තිබුණේ. සැකකරුවන් පිරිස ලබන මාස 14 වෙනිදා තේ රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහි නඩුවක් ලබන සැප්තැම්බර් මාස 14 වෙනිදා කැඳවීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. නීතිපති උපදෙස් සඳහායි නඩුව කල් තැබීම සිදු කළේ. ශ්‍රී ලංකා ඉංජිනේරු සංස්ථාවේ වියදමින් මෝටර රථ කුලියටගෙන ඉන්ධන හා රියදුරන් පරිබාහිර කාර්යයන් සඳහා යෙදවූ බවටයි මෙම නඩුවෙන් චෝදනා එල්ල කර ඇත්තේ. මේ අතර මෙම චෝදනාව සම්බන්ධයෙන් නැපපත සිටින ශ්‍රී ලංකා ඉංජිනේරු සංස්ථාවේ හිටපු නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී සමන්ත ලොකුහෙන්නදිය නායට විදේශගත වීමට අධිකරණය අවසර ලබා දුන්නා. හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් පෙරහැර මෙවරත් උත්කර්ෂවත්ව පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. ලබන මාස 7 සහ 8 යන දිනවල පැවැත්වෙන නවම් පෙරහැරේ මෙවර මාධ්‍ය අනුග්‍රහය ස්වාධින් රූපහණී මාධ්‍ය ජාලයෙනුයි. ගරු අග්‍රාමාත්‍යතුමාගේ මූලිකත්වයෙන් යුතුව මේ පෙරහැර සම්බන්ධයෙන් කෙරෙන්න ඕන මූලික සාකච්ඡා පවත්වලා පෙරහැර රාජානුග්‍රහය ඇතුව දෙස් විදෙස් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් මෙවර පැවැත්වෙන්නට කටයුතු සම්පාදනය කළා තියෙනවා. ඉතින් පෙරහැර නැරඹීමට කැමැති අය වෙනුවෙන් වේදිකා ආසන ඉදිකරනවා. ඒ වගේම නිදහස් ප්‍රදේශات තියෙනවා. උද්‍යාන වේදිය දිනරතන පාර හුණුපිටිය ලේක් පාර WAD රාමනායක මාවත ශ්‍රීමත් ජේම්ස් පිරිස් මාවත නවම් මාවත උත්තරානන්ද මාවත පෙරහැර මාවත නැවත ජනරතන මාවතට අවතීර්ණ වෙලා විහාරස්ථානයට ගෙවිදීමට පෙරහැර නියමිතයි. වතුර බෝතලයක් පමණක් කරගෙන පෙරහැර නරඹීමට පැමිණීම හැමාතීම ප්‍රමාණවත් ඒක ආරක්ෂාවටත් හොඳයි. ඉතින් ශ්‍රී ලංකා පොලිසිය ආරක්ෂාව සම්බන්ධයෙන් උත් මලියතුන් කොළඹට ප්‍රවාහනය කිරීම මේ සියල්ල සම්බන්ධයෙන් සාකච්ඡා කරගන්ට යෙදුණා. ඇතිකරු ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යතුමා ඇතුළු සම්භාවනීය අමුත්තන් තානාපතිවරුන් සහ සම්බන්ධ වීමෙන් මේ පෙරහැර උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු සම්පාදනය කළා තියෙනවා. රටේ සීග්‍ර දියුණු වෙනුවෙන් රට ගොඩනැගිය හැකි පිරිසක් පාර්ලිමේන්තුවට යැවීමට ජනතාව ක්‍රියා කළ යුතු බව ආචාර්ය නාලක ගොඩේවා මහතා පවසනවා. මීරිකම්ම පල්ලෙවෙල කාලයන විරුද්ධ කිරීමේ අවස්ථාවට එක්වමින් ඒ මහතා මෙම අදහස් පළ කළා. මීරිකම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ සියනෑ කදිකාව ආරම්භ කිරීමද නාලක ගොඩේවා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මීට සමගාමීව එහි කාර්යාලයේද පල්ලෙවෙල ප්‍රදේශයේදී විරුද්ධ කෙරුණා. ජනාධිපතිතුමා වැඩ පටන් ගන්න තියෙනවා.
ජනාධිපතිත්වයට පත් වූ දවසේ සිටම එතුමාගේ සෞභාග්‍ය දැක්ම වැඩපිළිවෙල අනුව ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව එතුමා ක්‍රියාත්මක වෙමින් සිටිනවා. හැබැයි අපි එකක් මතක තියාගන්න ඕනේ. මේ සියල්ල ක්‍රියාත්මක වන්නේ අන්තර්කාලීන ආණ්ඩුවක් යටතේ. අන්තර්කාලීන කැබිනට් මණ්ඩලයක් යටතේ. ඒ නිසා මේ වැඩපිළිවෙල නිසියාකාරව බලාපොරොත්තු වෙච්ච ආකාරයෙන්ම කරන්නට නම් ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයෙන් බලය සහිත ආණ්ඩුවක් බහුතරය ඇති ආණ්ඩුවක් පිහිටවන එක ඉතාමත්ම වැදගත්. තියෙනවා. අපි අවුරුදු 70ක් නිදාසෙන් පස්සේ දියුණු වෙන රටක් කියේ හිටපු රටක්. අපි පුංචි කාලේ කිව්වේ දියුණු රටක් කියලා. අපේ දරුවන්ටත් අපි කියන්නේ මේක දියුණු රටක් කියලා. අපේ දරුවන්ගේ දරුවන්ට ඒක කියන්න අපි ඉඩ දෙන්නේ නැහැ. දැන් පුවත් කිහිපයක් ලොහඩින්. බද්දේගම ඉසිපතනාරාම විහාරාධිපති පූජ්‍ය පළංගොඩ සිරිනිවාස ස්වාමින් වහන්සේ වෙත සද්ධර්ම කීර්ති ශ්‍රී ගාලු ගඟබඩපත්තුවේ ප්‍රධාන සංඝනායක ධුරය පිරිනැමුණා. ඊට අදාළ සන්නස්පත්‍රය උන් වහන්සේ වෙත පිරිනැමීම මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමින් වහන්සේ අතින් සිදු කෙරුණේ මල්වතු මහා විහාරයේදී. බළංගොඩ සිරිනිවාස ස්වාමින් වහන්සේ සිදු කළ ආගමික සහ සමාජීය බෙහෙවර අගයමිනුයි මල්වතු මහා විහාර පාර්ශවය මෙම ගෞරව නාමය පිරිනමා තිබෙන්නේ. රාජ්‍ය මාත්‍ය තිලංග සුමතිපාල මහතා දෙහිවල උසස් තාක්ෂණ ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වුණා. මෙහි පාලන අධිකාරිය හමු වූ රාජ්‍ය මාත්‍යවරයා සාකච්ඡා පැවැත්වුවා. උසස් තාක්ෂණ ආයතනයේ පවතින ගැටලු නිරාකරණයට කඩිනමින් පියවර ගන්නා බවයි ඒ මහතා මෙහිදී ප්‍රකාශ කළේ. කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දිවාසුරකුම් මධ්‍යස්ථානයේ විවෘත කිරීම රාජ්‍ය මාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. කොළඹ දිස්ත්‍රික් ලේකම් සුරිල් කණ්ණංගර මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. කොටපොල කිරිලපෙන කිරිවානාගග වතුයායේ ඉදිකල ශ්‍රී මුතුමාරි අම්මාන් කෝවිලේ නේත්‍ර පූජාව අග්‍රමාත්‍ය පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. එම පූජාව ලබන 30වනදා දක්වා පැවැත්වෙනවා. ශ්‍රී මුතුමාරි අම්මාන් කෝවිලේ දේව ප්‍රතිමාව රැගත් පෙරහැර වීදි සංචාරය කිරීමට නියමිතයි. නිදහස් සැමරුම වෙනුවෙන් රටවටා නිදහසේ පාපැදි සවාරිය නමින් හර්බර්ට් පීරිස් සිය පාපැදියෙන් රටවටා ගමන් කිරීම ආරම්භ කළා. ඔහු මෙවර පාපදි සවාරියට එක්වන්නේ 10 වන වරටයි. දින 9ක් පුරා ගමන් කර පෙබරවාරි 4 වන දින නිදහස් චතුරස්රයෙන් ගමන් අවසන් කිරීමට නියමිතයි. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මිස් සුපර් මොඩල් රූපරැජිනියට කිරුළු පැලඳවීම වැල්ලවත්තේදී සිදු කෙරුණා. මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූයේ නීතිඥ ඉයන් ප්‍රනාන්දු මහතායි. ශශි කලුවාරච්චි මෙනවිය මිස් සුපර් මොඩල් රූපරැජිනිය ලෙස කිරුළ හිමි කරගත්තා. රටට සහ ජනතාවට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් සංවිධාන කළ පිණ්ඩපාත චාරිකාවක් රත්නපුරදී පැවැත්වුණා. රත්නපුර, කහංගම, උඩහන්දිය ප්‍රදේශවාසීන් සංවිධාන කළ මෙම පිණ්ඩපාත චාරිකාව මෙවර පැවැත්වුණේ 5 වන වරටයි. චීනය, තායිවානය ඇතුළු රටවල් රැසකින්ද ස්වාමින් වහන්සේ මේ සඳහා වැඩම කර සිටියා. පූජ්‍ය මැදවැල විමලසිරි ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙනුයි මෙම කටයුතු සංවිධාන කෙරුණේ. දේවා ප්‍රවෘත්ති තුලින් අදට අපි සමුගන්නවා. ඔබට සුබ දවසක්. www.ipnnews.lk